අටමාටු වාරිකයකට ලීසිං කමර්ෂල් බැංකුවෙන්. ජාතික ජනපලවේගේ ජාතික සංචාරක ප්‍රතිපත්තිය එළිදැක්වීම ඊයේ සිදු කෙරුණා. ඒ ජාතික ජනපලවේගේ නායක ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. අපිට අලුත් ආර්ථික උපාය මාර්ගයක් වුණා. ගමේ ඉන්න කෙනා ගමේම ඉන්න ගමන්. එයාගේ ආර්ථික ජීවිතයත් සමාජ ජීවිතයත් උසස් කරන්නේ කොහොමද? මේෙහිදී අපි හිතනවා කර්මාන්ත ශාලාවක් ගමකට ගෙනෙනවට වඩා විශේෂ විභවතාවයක් තියෙනවා සංචාර කර්මාන්තෙට. අපිට ටාගට් එකක් තියෙනවා. මම දැක්කා දැන් අපි ඉදිරිපත් කරා මිලියන 4ක ටාගට් එක. හැබැයි මේ මිලියන 4 වාර්ෂික අපේ ගුවන්තොටුපළින් එන්න පටන් ගත්තොත් අවම පැය දෙකක් තුනක අතර කාලයක් යනවා මේ ගුවන්තොටුපළින් එළියට එන්න. එහෙනම් මේ ඉලක්කෙට යන්න නම් අනිවාර්ය අපේ ගුවන්තොටුපළේ වර්ධනයක් ඇති විය යුතුමයි. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. මොකද එය පුළුල් කරගන්නේ නැතුව අපේ සංචාර කර්මාන්ත ගැන හිතීමෙන් පළක් නැහැ. ඊළඟ අවම යටතල පහසුකම් වැසිකිලි පද්ධතිය. මම කියන්නේ වැසිකිලියට ගියපුවාම ඒ රටේ තරම මැනෙනවා. මම කියන්නේ එක විට සියල්ල කියලා. නමුත් ප්‍රමුඛතාවය හේතුව ඔබ අප අතර සාකච්ඡා කරලා ඒ යටතල පහසුකම් අපි වර්ධනය කරන්න නීතිමය රැකවරණ අවශ්‍යයි. මේ යටතල පහසුකම් විශේෂයෙන්ම එයාපෝර්ට් එක වගේම ජාතික ගුවන් සේවයක් අවශ්‍යයි කියලා අපි විශ්වාස කරනවා. ප්‍රතිපත්තියක ලෙස ජාතික ගුවන් සේවයකට පක්ෂපාතී. හැබැයි ලංකා මොකද කරන්නේ? එනිසා අපි ඇත්තට මේක ගැන තාමත් අපි අධ්‍යයනය කරනවා. අලුත් කණ්ඩායම් මේ ක්ෂේත්‍රයට එන්න ඕන. අපි ඉලක්ක හදලා තිනවා 108ක රැකියාවන් ප්‍රමාණය. 108ක අලුත් අය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වෙන ප්‍රාග්ධනීය කළමනාකරණ හැකියාව තාක්ෂණය ලබා දීම ආණ්ඩුවේ වගකීමකට අපි පවර ගන්නවා. අපි හදමු අලුත් පන්නේ ආණ්ඩුවක්. ව්‍යවසායකයත් ආණ්ඩුවත් එකට කල්පනා කරමින් මේ ක්ෂේත්‍රයේ ඉදිරියට ගෙන යාම සඳහා ආණ්ඩුවක්. අන්න ඒක තමයි අපි නිර්මාණය කරන ආණ්ඩුව. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.